පසුගිය වසරේ පැවති පළමු LPL තරගාවලියේ දෙවන තරගාවලිය ලබන මාස එනම් ජූලි 30 වනදා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළා. කෙසේ වෙතත් මේ වසරේ LPL තරගාවලියට සහභාගී වන කණ්ඩායම් ප්‍රමාණය 5ක් පමණක් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඇස්ලෙද සිල්වා මාධ්‍යයට සඳහන් කළා. දැනට පවතින කොවිඩ් අවදානම් තත්ත්වයේ හේතුවෙන් මේ වසරේ තරගාවලියද ප්‍රේක්ෂකයන් නොමැතිව සූර්ය වැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි. මෙවර LPL තරගාවලියට සහභාගී වන වෙදස් ක්‍රිකට් තරු පිළිබඳවද ක්‍රීඩා ලෝලින්ගේ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වාර්තා වන ආකාරයට පසුගිය වසරේ තරගාවලියට පැමිණි විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හටම මෙවර LPL තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති. මෙවර LPL තරගාවලිය පැවැත්වෙන කාල වකවානුවේදීම එංගලන්තය සංවිධානය කරන පන්දු 100 තරගාවලියට බොහෝ විදෙස් තරු සහභාගී වීම ඊට ප්‍රධාන හේතුවයි. ක්‍රිස් ගේල් වැනි සුපිරි ක්‍රිකට් තරු රාශියක් එම තරගාවලිය සඳහා සහභාගී වන බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් ආරම්භක ක්‍රීඩක කෙටුම්පත් කණ්ඩායම් සඳහා තෝරාගත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හටම එකල LPL තරගාවලියට සහභාගී වීමට නොහැකි විය. නමුත් ඔවුන් මේ වසරේ දෙවන සංස්කරණයේදී ඔවුන්ගේ කණ්ඩායම් සමග සම්බන්ධ වීමට වැඩි ඉඩක් පවතින බවද තොරතුරු වාර්තා වනවා. පසුගිය වසරේ කැන්ඩි ටස්කර්ස් පිලට තේරීපත් වූ පකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක වහා බ්‍රියාස් මේ වසරේ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්වීමට වැඩි ඉඩක් පවතිනවා. මෙයට ප්‍රධාන හේතුව අගෝස්තු මාසයේ බටහිර ඉන්දියා කොදෙව්වන්ට එරෙහිව තරගාවලිය සඳහා පකිස්තාන සංචිතයට වහා බ්‍රියාස් ඇතුළත් නොවීමයි. පසුගිය වසරේදී ජප්නා ස්ටැලියන්ස් විසින් තෝරා ගන්නා ලද අසීප් අලීද මෙවර ජප්නා කණ්ඩායමට එක්වනු ඇතැයි වාර්තා වනවා. දඹුල්ල වයිකින් සංචිතයට තේරීපත් වූ කම්ර නක්මල් සහ සොයිග් මැක්සූඩ්ද මේ වසරේ තරගාවලියට එක්වනු ඇතැයි විශ්වාස කළ හැකියි. පසුගිය වසරේ එංගලන්ත සංචාරයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවත් වූ සුපිරි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් වන ෆෆ් ඩූ ප්ලේසිස් සහ ඩේවිඩ් මිලර්ට මේ වසරේ තරගාවලියට එක්වීමේ හැකියාව පවතිනවා. ෆෆ් ඩූ ප්ලේසිස් කොළඹ කින්ස් සහ ඩේවිඩ් මිලර් දඹුල්ල වයිකින් විසින් මිලදී ගෙන තිබෙනවා. එසේම පසුගිය වසරේදී දඹුල්ල වයිකින් කණ්ඩායම විසින් මිලදීගත් බටහිර ඉන්දියා කොදෙව් ක්‍රීඩක කාලෝස් බැට්රයිට් හට එම වසරේ බිග් බෑස් ලීගයේ හේතුවෙන් LPL වෙත පිවිසීමට නොහැකි වූ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින් හට මේ වසරේ ඔහුගේ පැමිණීම බලාපොරොත්තු විය හැක. මීට අමතරව බංගලාදේශ ක්‍රීඩකයන් මේ වසරේ තරගාවලියට එක්වීමට වැඩි ඉඩක් පවතිනවා. නිරෝධායන ගැටලුවක් හේතුවෙන් බංගලාදේශයේ සිය ක්‍රීඩකයන් තරගාවලියට ඇතුළත් නොකිරීමට පසුගිය වසරේදී තීරණය කළ බවයි මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් මේ වන විට එම ගැටලු විසදී ඇති හේයින් බංගලාදේශ ක්‍රීඩකයන් වන තමිම් ඉක්බාල්, මහමුදුල්ලා සහ සෞම්‍ය සකාර් මේ වසරේ තරගාවලියට එක්වීමට වැඩි ඉඩක් පවතිනවා. පසුගිය වසරේ කණ්ඩායම් සඳහා තේරීපත් වූ නමුත් පළමු සංස්කරණයට පිවිසීමට අපොහසත් වූ ලියාම් ප්ලංකට්, කොලින් ඉංග්‍රම්, මොහමඩ් හපීස් සහ ක්‍රිස් ගේල්ට මෙම තරග වාරයේද අහිමි වීමට වැඩි ඉඩක් පවතිනවා. කෙසේ වෙතත් මෙවර LPL තරගාවලියද අති සාර්ථක ලෙස පැවැත්වීමට හැකි වේවායි ක්‍රිකට් ලෝකයාගේ එකම ප්‍රාර්ථනයයි. පැයම් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.